මා මීළඟට ගයන ගීතය පිළිබඳවත් මා හිතනවා සුවිශේෂ විස්තරයක් කරන්න ඕනේ කියලා. මොකද මව් ගුණය පිළිබඳව අපිට කතා කරලා නිමක් කරන්න බෑ. එහි ඉමක් දකින්නට බෑ. අන්න ඒක නිසා මා විශේෂයෙන් මේ ගීතය තෝරා ගත්තේ. ඕපපාතික නොවන ඕනෑම සතුවෙකු සත්වයෙකු ඉපදෙන්නට ඕන මව් කුසකින්. එහෙමනම් අපි වන්දනීය තත්වයෙන් එහෙම නැත්නම් පූජනීය තත්වයෙන් සැලකිය යුතු ලෝකේ වස්තුවක් ඇත්නම් ඒ එකම එක වස්තුව තමයි මගේ මව. ඒ ඔබේ මව, මේ අපේ මව. ඉතින් අන්න ඒක නිසා මව් ගුණය පිළිබඳව ගැයෙන ගීතයේ විස්තරයක් කරන්න ඕනේ. මොකද ප්‍රේමකීර්තිද අල්විස් කියන ඒ මහා කලාකරුවා, ඒ මාධ්‍යවේදියාගේ පද රසකයා මට මේ ගීත රචනාව, එහෙම නැත්නම් මේ ගේය පද රචනාව ලියා දුන්නේ ඔහුගේ මව රෝහල් ගත කරලා ඉන්න වෙලාවේ. අපි අහලා බලමු, විඳලා බලමු මව් ගුණය කොතෙක් රසබරද, කොතෙක් කර්ණ රසායන බරද කියලා. ඔබටත් අපි සියලු දෙනාටත් වටහා ගන්නට මේ ගීතය උචිත වේවි කියලා මා හිතනවා. අපව නිදි කරවන්නට, එහෙම නැත්නම් අපිව සතපවන්නට, අප කරන ഘോഷාව නවත්වන්නට, අපේ හැඬීම මදකට නවතාලන්නට මං හිතන්නේ මව විහිං ගයන මේ ගීතය අපේ කන් පුරවන, සිත් සනසන එකම තනුව කියලා මා හිතනවා. ඒ තනුවෙන් අපිට පුළුවන් නම් අපේ මවට වන්දනා කරන්න, ඒ පූජනීය වස්තුවට අපේ බුහුමන් කරන්නට, පුදන්නට පුළුවන් නම් මං හිතනවා ඒ ඉතාම වටින දෙයක් කියලා. බලමු. සස මාසේ පුරේ කත්වා ඕසේසි උද්ධිකාරණා
වත්ස සතං මාතු පාදං නමාමි සංගදීය කොට කිරි වතුරෙන් ඒදියරෙන් මුවදුවා දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදි පණදි මාදැඩි කළ ආදරයි උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු බුදුවන දවසේ මාරාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුළඟිලියෙන් ගෙන අත් පාහැඩ ගස්වා නිදිගන්වා යහන් ගැබේ සිහිනෙන් සුවඳක් මෙන් සිහිවෙයිගේ කිරිත් සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස නොබැලි කෙනදී දිවියට නව පණ ලැබි මා දැඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන්සේ